අපේ ගෙදර ලයිෆ් YouTube channel එකට අදත් ඔයාලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද අපි ස්නැක් එකක් හදමු. මෙතන මම අල ග්‍රෑම් 300ක් අරන් තියෙනවා. අපි දැන් ඒ ටික කපාගමු. අර ටික මේ භාජනෙට දාගමු. ඒකට වතුර කෝප්පයක් දාගන්නවා. මිලිලීටර් 250ක්. ඒකටම ලුණු තේ හැඳි භාගයක් දාලා අපි දැන් අර ටික විනාඩි 10ක් තඹ ගමු. මේ ටින අර ටික විනාඩි 10කට පස්සේ දැන් තැඹිලා තියෙන්නේ. අපි දැන් ඒ ටික ලිපෙන් අයින් කරගමු. අර ටික උණුවෙන්ම පොඩි කරගමු. ඔයාලට මේ වගේ ගැරුපාව පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් මෑෂර් එකකින් පොඩි කරගන්නත් පුළුවන්. උණුවෙන් පොඩි කරගත්තාම හොඳට පොඩි කරගන්න පුළුවන්. අර ටික කෑලි නැතුව ක්‍රීම් එකක් වෙන්න පොඩි කරගන්න ඕනේ. මෙතන තියෙනවා කෝන් ෆ්ලා මේස ඇඳි එකමාරක්. මිරිස් කුඩු තේ ඇඳි කාලයි. ලුණු තේ ඇඳි අටෙන් එකයි. අපි අලතම් මනුරා ලුණු දාගත්තා. ඒ නිසා ලුණු ටිකක් අඩුවෙන් දාගමු. මෙතන තියෙන වෙලවලු තෙල් මේස ඇඳි එකමාරක්. අපි එකක් දාගමු. ඒ ටික දාලා කලවම් කරගමු. මෙතන අපේ මිශ්‍රණය කලවම් කරගත්තට පස්සේ අපි දැන් මේකෙන් බෝල හදාගමු. අතේ තෙල් ටිකක් ගාලා පොඩි බෝල වලට හදාගමු. මේ පොඩි ප්‍රමාණයක් අරගෙන මේ විදිහට බෝල හදා ගන්නවා. මේ විදිහට අපි ඔක්කොම බෝල ටික හදාගමු. මේ තියෙන අපි හදාගත්ත අල බෝල ටික අපි දැන් මේ ටික බෙදගමු. පෑන් එකට තෙල් දාලා රත් කරගමු. තෙල් එක රත් වෙලා තියෙන්නේ අල බෝල ටික දාලා බෙදගමු. බෙදෙන අතර අල බෝල ටික අනිත් පැත්ත හරව ගමු. මේ බෝල ටික රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕන. ගොඩක් ගින්දර වැඩි කර ගන්න එපා. මදි ගින්දරේ බෙද ගන්න. දැන් අපි මේ ටික තෙල් බේරලා ලිපෙන් බාගමු. අපි මේ විදිහට ඉතුරු ටිකක් බෙදගමු. දැන් ඉතුරු අල බෝල ටිකක් බෙදගත්තා. ඒකත් මේකටම දාගමු. මේ තියන්නේ අපි හදාගත්ත ක්‍රිස්පි පොටැටෝ බෝල්ස් ටික කඩලා බලමු. මේ හොඳ ක්‍රිස්පි එකට තියෙනවා. එහෙනම් ඔයාලත් මේ විදිහට ක්‍රිස්පි පොටැටෝ බෝල්ස් හදලා පවුලෑත් එක්ක රස බලන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.